ගරු කතානායකතුමනි ඔබතුමාට සාමේ පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් දෙයක් විශේෂයෙන්ම අද අධිකරණයේ වැදගත් තීන්දුවක් දීලා තිනවා ඒ තමයි පුරවැසිභාවය පිළිබඳව තිබුණු නඩුවේදී මේ മന്ത്രി පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඩයනාගමගේ මන්ත්‍රීයට ඒ තීන්දුව දීලා තිනවා එතුමි අද ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙමෙයි අපි ගරු කරන අධිකරණයට ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ විශාල නිදහසක් ලැබුණා කියලත් ඔබතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියලා මතක් කරනවා කොමිෂන් තියන් ඔව් මේ බුද්ධිගපතින් මැතුමා ඉක්මන් කරන්න මැතුමා ඔබතුමාගෙන්ම ඉල්ලීම කරන්න මේ නැගිට්ටේ ඊයේ ඔබතුමත් සහභාගී වෙන්න ඇති අපේ විපක්ෂ මන්ත්‍රීතුමාලත් සහභාගී වුණා මුලින්ම නැවතත් මට කියන්න තියෙන්නේ අද ඉතාම වැදගත් අධිකරණ තීන්දුවක් දුන්නා ඩයනාගමගේ මන්ත්‍රීතුමිය සම්බන්ධව අපේ රටේ ඉතාම වැදගත් කතාවට බහකට ලක්පුණු තීන්දුවක් මොකද මේට කලින් ඇපීල් කෝට් එකෙන් දුන්නේ මේ තීන්දුවට විරුද්ධ තීන්දුවක් ඒ නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගෞරවය පුද කරනවා මොකද ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙක් දැන් වසර මම හිතන්නේ 4කට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා ඉතින් ඒක නිවැරදි කිරීම සම්බන්ධව අපි ඉතාම සතුටු වෙනවා ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ එතුමිය කටයුතු කරපු ආකාරය මම හිතන්නේ පිළිවෙත් දැඩි සමාජයේ කතාබහක් විවේචනයක් තිබුණා මම හිතන්නේ පාර්ලිමේන්තුවටත් විශාල සහනයක් විදියට දකිනවා මේ තීන්දුව විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා කාලයක් දැන් ඒගොල්ලෝ ඉන්නේ එහා පැත්තේ මේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව කියලා සටන් පාඨයක් ජනගත කරා මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑව කියලා එදා ඒ මහ බැංකුවේ සිදුණු අලාභය එහෙම නැත්නම් පාඩුව ආසන්න වශයෙන් රුපියල් බිලියන 10ක් විතර විදිහට තමයි වාර්තා වුණේ දැන් අපිට ඊයේ පෙරේදා ඊට වඩා ඊට 25 ගුණයක් විතර වැඩි අලාභයක් පාඩුවක් වංචාවක් පිළිබඳව අපේ රවුෆවකින් මමතුමා දැනගන්න ලැබුණා විශේෂයෙන්ම විදේශ පෞද්ගලික සමාගමක් ලබන ඩොලර් මිලියන 100 ගණනක ලාභය වීසා ගනුදෙනුවේ සම්පූර්ණ කතාව මෙන්න මේ ගැන මම වචන කීපයක් කතා කරන්න ඕන මොකද විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් වන ටීවීඩී දමයන්තිස් කරුණාරත්න මැතිණිය ඇතුළු පිරිසක් වාර්තාවක් සකස් කරලා තිබුණා මේ වීසා සේවාව සඳහා මේ VFS ආයතනය තෝරා ගැනීම සම්බන්ධව වාර්තාවක් මේ VFS ආයතනය සඳහා වසර 10කට තමයි මේ ගිවිසුම් ගත වෙන්න කටයුතු කරලා තියෙන්නේ කැබිනට් අනුමැතිය ඇතුව දැන් අපි දැක්කා හරේන් ප්‍රනාන්දු මහත්තයා මේකට දිගින් දිගටම විවේචනය කරනවා එතකොට මේ කැබිනට් අනුමැතිය දෙද්දී හරේන් ප්‍රනාන්දු ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේ හිටියේ නැද්ද නැත්නම් බුදියගෙනද හිටියේ කියන ප්‍රශ්නේ අපිට හරේන් ප්‍රනාන්දු මහත්තයාෙන් අහන්න වෙනවා මෙතන විශාල වංචාවක් තියෙන්නේ මේ අතිරේක ලේකම්වරියගේ වාර්තාවේ තියෙනවා 2035 වෙනකොට පුරෝකථනය කරොත් මොකද මේ ගිවිසුම අනුව 2035 දක්වා මේ ගිවිසුම යනවා 2035 වසර ඇතුළතරක් සංචාරකයන් මිලියන 5.4ක් අපේ රටට එයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් මේ විදිහට ගණනය කරලා බලපුවාම මේ ආයතනයට ඩොලර් මිලියන 841ක පමණ ලාභයක් ලැබෙන පරිදි තමයි මේ සේවාව සපයීම සඳහා මේ VSF ආයතනයට ලබා දීලා තියෙන්නේ මේක විශාල ප්‍රමාණයක් ඩොලර් බිලියන 841ක් කියන්නේ රුපියල් බිලියන ඩොලර් මිලියන 841යි රුපියල් නම් බිලියන 252ක් එතකොට මේ වීසා ගාස්තුව ගැන නෙමෙයි මෙතන කියන්නේ ගරු මූලාශ්‍රයේ සභාපති අපේ කතානායක නියෝජ්‍ය කතානායකතුමනි වීසා ගාස්තුව ඇරිලා මේ සේවා ගාස්තුවක් විදියට මේ VSF ආදරයට ඩොලර් 18.50ක් ගෙවනවා ඩොලර් 18.50ක් ගෙවනවා මේ සේවාව සඳහා හැබැයි මේ දක්වා මේ ඔන්ලයින් සේවාව කරා මොබිටෙල් ආයතනයෙන් මේ ET එක හරහා ඩොලර් 1.1 සේවාවකට ගත්තේ ගරු මන්ත්‍රීතුමා ඩොලර් 1.1 සේවාවට ගත්තු ඒ සේවා ගාස්තුව ඩොලර් 1 ඉඳන් ඩොලර් 18.50 දක්වා ඉහළට ගිහිල්ලා තියෙනවා ඉතින් එතනම පේනවා මේ මුදලේ විෂමතාවය
dollar එකට කරන්න පුළුවන් සේවාව. මෙතන අත්‍තරම ඔවුන් කරන්නේ මේ ડોකියුමන්ට් සේවාවක්. ඒ කියන්නේ මේ ડોකියුමන්ට් එක සබ්මිට් කරන එක තමයි කරන්නේ. તો වීසා නිකුත් කිරීමක් නෙමෙයි. වීසා ගාස්තුව නෙමෙයි මේක. ඒතකොට ડોලර් 1ේ සේවාවට ડોලර් 18යි 50ක් ගෙවනවා කියන්නේ අඩුම ගානේ මෙතන ගැහිල්ලා ડોලර් 15ට එහා නම් තියෙනවමයි. ડોලර් 15ට එහා තියෙනවමයි. ඉතින් ඒ නිසා මහ බැංකුව කැඩුවා වගේ 25 ගුණයක වංචාවක් දූෂණයක් තමයි මේ වෙන්න තියෙන්නේ. වෙලා තියෙන්නේ. ඒතකොට මට හිතෙනවා තව මාස 3-4ක ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ මලගෙදරට තව මාස 4යි තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒතකොට මේගොල්ලෝ මේ පරලවටද මේ කරගෙන තියෙන්නේ. මට හිතෙනවා මේ පරලවට කරගෙන තියෙන්නේ. මේ ආයතනෙන් මේගොල්ලෝ මං හිතන්නේ මූලිකව ඩොලර් යම් ප්‍රමාණයක් ඩොලර් මිලියන 100ක් 200ක් ගන්නවා ඇති. ඊට පස්සේ වාර්ෂිකව අවුරුදු 10ක් යනකම් මොවුන්ට යම් මුදලක් එන විදිහට මේක එකක වෙලා ඇති. ඒ කියන්නේ ඊළඟ අවුරුදු 10 මරණයෙන් පසුව තමන්ගේ සුඛ විහරණය තමයි මේ ආණ්ඩුවේ කට්ටිය එකතු වෙලා මේ ගේම ගහලා තියෙන්නේ. අනිත් එක මේ ආයතන ගැන කතා කරද්දී මෙතන VSF කියුවට මෙතන ආයතන තුනක් මේ ඩුබායි රෙජිස්ටර් සමාගම් තුනක් ගැන සඳහන් වෙනවා. තුනක් ගැන සඳහන් වෙනවා. එකක් IVS, අනිත් එක GBS, අනිත් එක VFS. එතකොට මේ සමාගම් අපිට පේනවා VFS එක දැම්මට මේ වැඩේ වෙනුවෙන්ම ඩුබායි වල අලුතෙන් ආයතනයක් මේ තුනම එකතු කරලා ලියාපදිංචි කරලා VF Worldwide Holdings Limited කියලා ආයතනයක් ලියාපදිංචි කරලා මේ වැඩේ කරයි කියන එක. සමහරට ඒ ආයතනයේ දේශීය නියෝජිතයෝ ඒජන්තවරු ජනාධිපති ලේකම් කාර්යාලයේ අය නියෝජිතයෝ ඇති කියලා අපිට හිතෙනවා. ඒ නිසා පැහැදිලිව මෙතන විශාල වංචාවක් වෙලා තියෙනවා. අනිත් එක දැන් අපි දන්නවා ප්‍රී වීසා රටවල් තියෙනවා. දැන් මේ දිනවා එක ප්‍රී වීසා ඊ වීසා එකක විස්තරයක්. දැන් වීසා එකේ ගාස්තුව වීසා ගාස්තුව 0යි. වීසා කොස් 0. එතකොට සර්විස් ෆී කියලා ගහලා තිනවා ඩොලර් 18යි 50ක්. ඊට පස්සේ තවස් ගාස්තුවක් විතර ඩොලර් 3යි 11. එතකොට ඩොලර් 21යි 761ක් ගන්නවා වීසා ගාස්තුව නිදහස් සංචාරකෙක් රටේදී. දැන් අපි සිංගප්පූරුවේදී වීසා ගාස්තුව ෆ්‍රී. එතකොට අපෙන් කීයක්වත් අය කරන්නේ නැහැ. සර්විස් චාර්ජ් කියලා එක ඩොලර් එකක්වත් ගන්නෙ නැහැ. හැබැයි වීසා ගාස්තුව නිදහස් රටවලිනුත් ඩොලර් 21ක් ගන්නවා. හැබැයි මේ එකක්වත් අපේ රටට එන්නේ නැහැ. ඇඟලුම් ශේස්ත්‍රයේ දවන්තයා ස්ටයිලිෂ් සෝසින් ගෲප් වෙතින් ප්‍රයිස් ෂීට් අපනයනය කරන අනර්ඝ නිම්යඳුම් රුපියල් 250 සිට මල්බෙරි ස්ටේට් ගුරුගොඩ හොරණ